इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविद अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुषानं बुद्धो भगवति අයිවන් තිරුවන් සරණයි වේද මහත්තයා අයිවන් දීර්ඝායු වේද මහත්තයා අපි පෙර දවසක කතා බහ කරා මේ මනුකුළු සිරිත සහ ආදරය සෙනෙහස මේ දේවල් මුසු වෙන්නේ කොහොමද මේ දේවල් අපි සමසමව තියාගෙන දහවට ධර්මානුකූලව කොහොමද කුල පුත්‍රයෙක් ජීවිතේ ගත කරන්න කියලා ඒතර වේද මහත්තයා අපිට ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුළුවන් දැන් කොහොමද මේ පෞල් ජීවිතේ මේ බන්ධන කරදර අපි රැකියාවට යනවා ඒ සමාජයත් එක්ක අපි ගැටෙනවා ප්‍රශ්න එනවා මුදල් කරදර තියෙනවා වෙන වෙන ප්‍රශ්න තියෙනවා සමාජයෙන් එන අසල්වැසියුන්ගෙන් ප්‍රශ්න තියෙනවා ඒවත් සියල්ලත් එක්ක සමාජයට පොරබදිමින් කොහොමද වේද මහත්මයා අපි මේ සර්වාප්‍රකාරයෙන්ම සම්පූර්ණ මනුකුළු සිරිත පිළිපදි මිලහන් අපිට හම්බෙලා තියෙන කාලිචා පොඩි කෙටින් කියන්න ඕන අපි ආක්‍රමණිකයා අපි जन सामज क्रमे विनस्कोट गतकर्ण गण जन सामज क्रमे विनाकोट दी पारंपरिक विधि कुल अटाक तिबिला कुल दास बेदिला मे आप क्रमे कुल नहा क्रमे की आवा योट ए आयाल अम्मता एम के कसाद बंदीन कसाद बंद हेतु मे कारण सिद्धवेनवा ये कारण इकम विधि आगते इकम रट आवाट इध महा विषय किनकोट मे इश्पाशीन इकम रट आवा यदोट एक आध्यात्मिक ध्याक मे की आध्यात्मिक दे नैसेन केनेकुट तमंग गुणधर्म नैसेना मिलिंद राज प्रश्न तीन मे मेथुने वैडिपुर हेसर मनस उम्मंत वेनो එතකොට මෙන්න මේ කාරණා අපි හොඳට අවබෝධ කරගෙන අපි මේ කියලා දෙන්න හදන දේ මේ සම්පූර්ණ ඉගෙන ගත්තම මේක අවබෝධ කරගන්න පුළුවන් යම් යම් කාරණා වලින්. එහෙම. එතකොට ආදරයේ සෙනෙහස සහ යුතුයකම වගකීම කියන්නේ ප්‍රകൃතිය සහ ප්‍රඥප්තියත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒක වෙනම දෙයක්. එතකොට සත්වයකට ප්‍රകൃතිය සහ ප්‍රඥප්තිය කියලා කියන්නේ උපන් ජෛව විවිධත්වයක්. सत्यागे सूक्ष्म धातु धातु दहाटे मनोधातु दहाटे संख्यात विनसा यदोट अभी मेक कथा करियांड खरांड अद बेह मुखद अभी दंग अपे जीवित परंपरा वाल विनाशराती अवधु पंसी पनस्पाकट वेरी ఇదకొట 1500 యూరోపియ ఆక్రమణయత్ సమగమ హౌ ఇదకొట యాల గుణవంత పిరిసన ఇదికల్ల అగుణవంత పిరిస అతరి బహు నేను విషయక్ తీనో అపి కథా కరన్న బే ఏక విషయ కథా కరుత్ అపి అతరి ఇన్న పిరిస గెటెనో నే మి లంకావే మీట కలిన్ తిమునే బుద్ధాగమ విత్రక్ నే ఏమ ఇరి పస్సే ఎండ్ ఎండ్ తమై ఆపు దెన్ మీక పెలపదియం వేలా తీ ఇదర్ యమ్ యమ్ ఉత్తమ పిరిస మీక ఇందలా కీలా తీనో అపి धर्मपाल तुम कीरती मे तपिल बलाट पल्ल मे गमक नगर रेख हेमतेन मिथ्या दृष्टि भद्रिका कीर इधन सिंहल यज्ञन ये कियानी सिंह नियम सिंहल यज्ञन अभी धनगर अब सिंहल कियन जातीय अभी तो बहुमत नियम सिंह जातीय अहे मुनि कील अभी हेम की नाम बी आई मे बी ए विलाती अभी रज्जुर मरलती बहुम वदीला बहु दुख से मेरे यदोट ये रजतमाट अति कलप वैरे सटे जनता उपायशीली यदोटे तूल तीन मे रजकम हरियाने का विधकम हरियाने का दैंग पेन दैंग सामान्य मनुष्य को सिल बैग दिखा अति इलाकनी अंड पड़ पड़े दागने अद्दे पड़ने यदोट मेचर खाली गहन पड़ने कोसगी केवट एंगट आल्लाने
ඇස් කහ පාටයි. ඒක මෙහිම වෙන්න හේතුව අපි මොකද්ද කියලා හොයලා බැලුවොත් ඉපදීමේ ඉඳලා එන්නත් කරලා තියෙනවා. ඒක මෙයාලා මේක බල්ලා නෑ බල්ලා සමාජගත කරලා තිබුණාද? නෑ. ඒක ඉපදීමේ ඉඳලා මේ විදින විෂ ශරීර කැලේ ඉන්න සතුන්ට විදිලා නෑ. එයාලා වර්ගය ඒ විදිහටම හදාගෙන යනවා. ඉතින් ඒකත් පාලනය කරලා මේ මිනිස්සයා කොහෙද යන්නේ? මිනිස්සයා යන දිහා දන්නේ නැහැ. ඒතුළු ධර්මානුකූලව සත්වයකට තමන්ගේ වර්ගය බෝ කිරීමේ හැකියාව සත්වයකට බොහෝ යහපතව තිබුණා. ඒක ජාතක කතාවක තියෙන නිල්හාන් එක සිංහ දේනුවකට එක නරියෙක් ගිහිල්ලා සංවාසයට ආරාධනා කරනවා. ඒ සංවාසයට ආරාධනා කරපුවාම ඒ තිරිසන් යොනි ඒ දේනුව හිතන මේ වගේ නීච සතෙක් මට මේ සංවාසයට ආරාධනා කරා කියලා. මට ලය හිර කරගෙන මැරෙන්න හිතයි කියලා. ඒතර ඒ තිරිසන් යොනි පැවිදි සංඥාව බාගතුන් වහන්සේ මනාව දේශනා කරනවා. එකලත් ඒ තිරිසන් යොනි සංඥා විනාශ කරේ නෑ. අද තිරිසන් යොනි පව විනාශ කරලා. එතකොට අද කාමයේ හැසිරෙන තිරිසන් සතුත් එක්ක. එතකොට මේක බාලකාමී කියන්නේ මේකට. බාල රාගේ බාලකාමී කියලා කියන්නේ මේකට. මේකේ සීමාවක් නැහැ. ඒ මොකද විෂම කාමයන් වර්ග තියෙනවා. කෙලවරක් නැතුව තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාම උම්මන්තක කම නිසා කාමයට දැඩිව තමන්ගේ හිත බැසගෙන තියෙන නිසා තමන් නොදෙනුවත් බිරදීහා බලන රාගසිතී. රාගේ දැඩි කරලා. නේ ඒ ප්‍රශ්නෙට ආයි මම විද මහත්මයාගේ නිවසුත් එහෙම දැන් අපි සමාජයේ සම්මත අපි ගණගෙන තියෙන විදිහට අපිට දැනගන්න ලැබෙන විදිහට බිරිඳ හා සැමියා රාගයෙන් තොරව කොහොමද මහත්තයා ඒක ඒ සම්බන්ධේ කොහොමද ඒක තමයි මේ මේ ලෝකේ ඔබතුමා අහලා තියෙන වෙති මේ ලංකාවේ හිටිය දසමහා යෝධයෝ කියලා පිරිසක් එහෙම එයාලාගේ අම්මලවල් අම්මලා එහෙම තමයි නැත්තම් එහෙම පින්වන්තයෝ උපදින්නේ නැහැ ඉපදින්නේ නැහැ එයාලා සබහා දහමෙන්ම ලැබෙන දියක් තියෙනවා නිල්හාන් මේ අපි කියන කාරණේ ඉතක් සූක්ෂමයි. එහෙමයි. දැඩි සූක්ෂමයි. මේ දැඩි සූක්ෂමකම තියෙන්නේ නිවනේට පිහිටන කුල පුත්‍රයා උපාය උපක්‍රම සහිතව නිවන අහිමි නොකරගෙන නිවන් අවබෝධයේ පිහිට තියෙන සංඛ්‍යාත වෙනස් නොකරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සංඛ්‍යාත අවබෝධ වීම සඳහා මේ සඳහා තියෙන වැඩපිළිවෙලක් තියෙනවද ක්‍රියාමාර්ගයක් තියෙනවද ප්‍රතිපදාවක් තියෙනවද ඒකට තමයි මනුකුල සිරත කියලා තියෙන්නේ දැන් වේද මහත්මයා නිතරම මේ සංඛ්‍යාතේ කියලා වචනේ භාවිත කරනවා දැන් අපි සෝවාන් සකුදාගාමි අනාගාමි අපිහල් තියෙන ඒවා මාර්ගඵල සංඛ්‍යාතේ කියන වචනේ වේද මහත්මයා බාගුණාස මෙහෙම දේශනා කරනවා දැන් අපි නිල්හාන් මේ අපි මේ මෙදයක් ඉගෙන ගන්න ඕන මේක සමාජගත විය යුතුයි මේක සමාජගත කරන්න අමාරුව දැන් ධර්මය නෙවෙයි බාහිරේ තියෙන්නේ ධර්මය තමයි තියෙන්නේ ධර්ම ප්‍රතිරූපය ප්‍රතිරූපය මේකෙන් යථාර්ථයේ මොකටද යන්නේ ගලාගෙන එන්නේ කොතනද කොතනද නිවන තියෙන්නේ කොතනද අභිඥාව තියෙන්නේ කොතනද හෘදය තියෙන්නේ කොතනද හෘදය නැති වෙන්නේ කොතනද කටහඬ තියෙන්නේ කොතනද කටහඬේ වාතය තියෙන්නේ කොතනද අධ්‍යාත්මික තැන තියෙන්නේ කියලා නිවසඤ්ඤා නාසඤ්ඤා ආයතන ධර්ම වල හැඟීමක් නැහැ දැනීමක් නැහැ එකල එහෙම නැහැ. මහබෝසත්ගේ පළවෙනි ගුරුවරයා ආලාර කාලා මුද්දකරම් පුත්ත. එයාලා කියලා දෙන්නේ නේව සංඥා නා සංඥාතන ධර්ම. සංඥා ධර්ම. එහෙම. ඒතර අද එහෙම පාසලක් තියෙනවද? කිව්වම hina වෙනවා. ආ එතකොට ඒලියන්ස්ලා කියලා අද හොයන්නේ වෙන දෙයක්. අපි අපේ කාලේ ඉඳලම දෙවුරු කියලා කොටස ආශ්‍රය කරලා දිනවා. සාමාන්‍ය දෙමහත්ද බටහිර විද්‍යාවේ හිත කියලා දෙයක්වත් නැහැ. ඒක උපංගෙයිම මැරිච්ච එක දෙයක් නේ බටහිර විද්‍යාව කියලා කියන්නේ උපංගෙයිම මැරිච්ච දෙයක් හේතුව අද කියන එක දෙය හිත වෙනස් වෙනවා හිත කියන දේ අනිත් අපි එහෙම නැහැ එතකොට කයේ ගෙඩි හට ගන්නවා නම් 4360යි එතකොට මෙන්න මෙහෙම මෙහෙම වෙන් කරලා තියෙන කොටසක් තියෙනවා ඇඟේ රෝම කූප 84000යි 81000යි මෙන්න මෙහෙම කියලා වෙන් කරපු කොටසක් තියෙනවා. මේවා නහර වැල් තියෙන්නේ මෙච්චරයි. මේ අලුතින් හට කරගෙන ඒවා නෙමෙයි. මේවා හට ගන්න නැහැ මීට වඩා. මීට වඩා හට ගන්නවා නම් එයාගේ මනස විකෘති, කය විකෘති
එතකොට මනසේ ద్వාරය වෙනස්, කාය ద్వාරය වෙනස්. එතකොට වාචී ద్వාරය වෙනස්. මෙහෙම වෙනස් වීම තුල මිනිස්යාගේ සංඛ්‍යාත කියලා. ඒ කියන්නේ මිනිස්යාගේ සිතවිලි પરම්පරාව. සංඛ්‍යාත. ඔව්. එතකොට සංඛ්‍යාත කර ගන්න පුළුවන්. ඒකත් නිකන් අපි දකින අර තරංගායම තරංග වගේ තියෙන දෙයක් දෝ සංඛ්‍යාත කියන්නේ. ඔව් සංඛ්‍යාත කියන්නේ තරංගයක්. ඒ කියන්නේ අපි කියමු සූක්ෂම ධාතු. මේක තේරුම් කරන්න බෑ. මේක මේ කෙටියෙන් කියන දෙයක් පුළුවන් දෙයක් නෙවෙයි. මේක අවුරුදු ගානක් උගන්වලා උගන්වලා තමයි සංඛ්‍යාතයේ සූක්ෂම සංඛ්‍යාතය කියලා උගන්වන්නේ. එහෙම. ඒක සිංහලෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ ඉගෙන ගන්න හේතුව වුණේ ඒ කාලේ නිවැරදි ඉගෙනීම තිබුණ නිසා. එතකොට ඒ ඉගෙනීම අදත් එක්ක සංස්ථා බලද්දි මේ ඉගෙන ගන්නේ මහා පට්ටපල් බොරු ටික. මේක වැදගත් වෙන්නේ නෑ තමන්ගේ ජීවිතේට. තමන් අසරණ වෙනවා. උදාහරණයක් කියන්නකෝ දැන් අපි ගන්නවා අල්සසෙට බෙහෙත්. එතකොට බඩවැල එන්න එන්න පාත් වෙනකොට බඩවැල කපලා ගැට ගන්නවා. අවුරුදු දෙක තුනකට හරි. ආයි කපන්නේ කොහෙන්ද? උඩ උඩින් අරගෙන ආයි කපනවා. එතකොට ඒක මනසට බලපානවා. දිගාඩි 10 28ක් තියෙන පිරිමියාගේ ටික ටික කපනකොට තමන්ගේ බඩේ නියමාකාරයෙන් කැරකෙන්නේ නැහැ නේ. තමන් කා ගත්ත ගොදුරේ චලනේ. ඒක සිතර බලපානවා. ඔක සිතර බලපානවා. ඉතින් මනෝම්මන්ත එකක් කමක් එනෝනේ අසුචි හිර වුණාම. හ්ම්. එහෙම. ඉතින් මේක බැඳිලා තියෙන්නේ මේ කයේ. ඒකින්ද විඤ්ඤාණ දෙකක් තියෙනවා නිල. වාල්ට උගන්ලා තියෙන එකයි. එතකොට මරණ හතරක් තියෙනවා නිල්හාන්. වාල්ට උගන්ලා තියෙන්නේ තුනයි. එහෙනම් මේක අලුත් විෂයක් නෙවෙයි. මේක පැරණිම දේ පැරණිම විදියට කොහොමද අපි ඉගෙන ගන්න නිවර්දි තැන කොහොකද? හෘද సంతානය කියන්නේ මොකද්ද? సంతානිය රැඳිච්ච දේ මොකද්ද? ඒක රූප කලාපයේ කොහෙද තියෙන්නේ? ඒ රූප කලාපේ අඳුනගන්නේ කොහොමද? ඒක තමා තුළ දැක ගැනීමටම තියෙනවද දැක ගන්න බැරිද? එතකොට එහෙම ප්‍රශ්න ඇති වෙන්න ඕන තමා තුළ. නමුත් අපි දැන් කතා කරන්නේ නිල්හාන් සෙනෙහස සහ ආදරය කියන එක. එහෙම. අපි සෙනෙහස කියලා කියන්නේ රූපයේ මට රාගයේ හතගත්තාම ඒක ඇති වෙන්නේ නිල්හාන් කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට තමයි රාගය ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එතකොට එයා හිත විසිරුණා තමයි ඒක බලාගෙන ඉන්නේ රූපේ දිහා. එතකොට එයාට හිත විසිරුණාද කියලා දන්නේ නැතුව බලන කෙනෙකුත් ඉන්නවා. රාග වැඩිම සිතින් බලන කෙනෙකුත් ඉන්නවා. එතකොට රාගය වැඩිම වුණාම තමයි උම්මන්තකෙක් වගේ හැසිරෙනවා. එතකොට එයා දූෂණය කරනවා. ඒ යම් යම් කරුණු කාරණාවට පෙළඹෙනවා. ලැජ්ජාව වෙයි නැති වෙනවා. ලැජ්ජා වෙයි නැති වෙනවා. ඉතින් මේ ක්‍රමය තුල මේ අපි යන මේ ඉදිරියට යන්න හදන ක්‍රමය තමන්ට බෞද්ධයලට ගැලපෙනවද කියලා පළවෙනිම බලන්න ඕන. එහෙම නොවන පිරිසක් ඉන්නවා නම් ඒක මොකද්ද කියලා හොයා ගන්න ඕන. අපි යම් දෙයක් කතා කරනකොට යම් දෙයක් කරනකොට අපි ඉගෙන ගන්න ඕන සූක්ෂම වෙන්න. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕන උපායේ දක්ෂ කුල පුත්‍රයෙක් වෙන්න. කලින් ඉගෙන ගන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද? මෙහි හැසිරීම මොකක්ද? මෙහි නිරුද්ධිය මොකක්ද කියලා හොයා ගන්න ඕන. ඊට පස්සේ පැවිද්දා කියන්නේ මොකද? මම තව උදාහරණයක් කියන්නම්. අපි දැනගන්නවා සතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් 80 දෙනා. ඒ උන්වහන්සේලාගේ තනිපොට සිවුර තමයි හේතුව. ඊට පස්සේ තමයි දෙපොට සිවුර. අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා තනිපොට සිවුර. එහෙමයි. ඊට පස්සේ තමයි දෙපොට සිවුර. එතකොට ඒක හැදුණු විදිහත් අපි දන්නේ නැහැ. ආන් ඒක තමයි නිල්හාන් මේ ලංකාවේ මේ මිහිඳු හාමුදුරුවෝ ආර්ය වෙදකම කියලා වෙදකමක් ගෙනල්ලා. ඒක ආර්යයන්ට තියෙන වෙදකම. ඒ වෙදකම කරගන්න තමා තුල දෙක ගන්න තියෙන දේවල් බොහෝ තියෙනවා. එතකොට ඒ අයට වෙනම වෙදකමක් තියෙනවා. ඒක විශේෂ එකක්. ඊට පස්සේ අනාර්ය වෙදකමකුත් තියෙනවා. ඒකත් විශේෂ එකක්. මොකද එයාට නිවන අහිමි වෙන්නේ නැති වෙන වෙදකම් කරන්න පුළුවන්. අනාර්ය වෙදකමයි. අනාර්ය වෙදකමයි.
එතකොට දැන් අපි දැනගන්න ඕන මේ මේ සමාජගත වෙලා තිබුණ නියම ක්‍රමේ කඩා විදලා දාලා රටවල් විනාශ කරලා ඇති කරලා ඇති කරලා තියෙන தත්ත්වය තමාගේ ලාභය විතරයි. දැන් බලන්න අවුරුදු 50කට 60කට වඩා මිනිස්සු ජීවත් වෙන්නේ නෑ නෑ. නිරෝගීව. විශේෂයෙන් බෙහෙත් ගන්න නෑ. ඔව්. එතකොට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම වුනේ? කියලා තමාගේ ජීවිතේ පොඩ හැරලා බලන්න. තමා මොන තරම් රාග අධික සිතිවිලි තියාගෙන ඉඳලා තිබිලා තියෙනවද? දේශ අධික සිතිවිලි, ක්‍රෝධ අධික සිතිවිලි. මේ විසින්මයි තමන් විනාශ වෙන්නේ. ඒ නිසා එකල රජ කෙනෙක් යුද්ධ දෙනකොට යුද්ධර කියලා ආක්‍රෝෂ කරගන්නවා. බැන ගන්නවා. ඇයි ඒ? තමා තුල එයා කෙරෙහි පහර දෙන්න ඕන. මොහු ඝාතනය කරන්න ඕන කියලා සිතිවිල්ල ඇති කරගන්න. එතකන් මේ මිනිස්සු බොහොම සැපසේ දුකසේ තමන්ගේ විසීමෙන් කටයුතු කරගෙන තිනවා. බලෙන් ඇති කරගන්න ඕන දෙයක්. මොකද අපි අංගම් කලාවේදී අපි ඉගෙන ගන්නවා නිල්හාන් ප්‍රතිරුද්ධකාරය ඉදිරියේ කේන්ති ගියොත් අපි පෙරදිලා ඉවරයි. දැන් මේ පෞල් ජීවිතය රාගෙන් තුරව ගත කරනවා වගේ සටන් කලාවේ තින්නේ ද්වේෂෙන් තුරව ගත කරනවා. ගත කරා. ආන් එහෙම තමයි මේක කරන්න තියෙන්නේ. එහෙනම් දුර්ගම රජුගේ ඔය සෙල් ලිපිවල පොත්වල තියෙන මම යුද්ධ කරන්නේ වෙන දෙයකට. ඒක අඳුන ගන්න බෑ. එහෙම කියලා යා කියනෝනේ. ඒක කාටවත් තේරෙන දෙයක් නෙවෙයි. ඕක හරියට අර අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිනුවන් පාන වෙලාවේ භාගතුන් වහන්සේ පිරිනුවන් පාන වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ විතරයි දැක්කේ කොහෙද කුමන ආකාරයෙන්ද භාගතුන් වහන්සේ පිහිටියේ කියලා. ඉතින් නිවන අරමුණු කරලා තථාගතයන් වහන්සේ කලුරේ කළ වදාලා නිවන අරමුණු කරලා කලුරේ කළ වදාලා මේ අර්ථ තව වැඩි මේක තේරෙන්නේ නැහැ මෙතෙන් මේ තියෙන කියන ටික ඒ සංඛ්‍යාතයේ මේ මේ දැන් හැසිරලා තියෙන සංඛ්‍යාතත් එක තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි කියනවා අපි අද වැටලා ඉන්නේ ලොකු අමාරුවක. මේ අමාරුව තේරුම් අරගෙන මේක කැමරින් කැමින් ලියා ගන්න ඕන. ළමයින්ට යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න. එතකොට ළමයි කන පිට පෙළියනවා. එතකොට ළමයි කියන උඹලා අපි හදාගත්තේ අපිට අපි බලා ගන්න ඕන. අපිම කරන්න ඕන කියලා කියනවා. හැබැයි යන් එතකොට දැනගන්න ඕන මේ ළමයි කියන කොටස භාගතුන් වහන්සේ හොඳට අඳුරලා දීලා තිනවා. ළමයින්ගෙන් සැපක් ලබන්න බෑ කියලා. ඇයි එහෙම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ? ඇයි සෙනෙහසින් ඉවත් වව් කියලා කියන්නේ? ඇයි යුතුයකමෙන් බැඳෙව් කියලා කියන්නේ? වගකීමෙන් බැඳෙව් කියලා කියන්නේ? සෙනෙහස කියලා කියන්නේ ක්‍රෝධයට කියන එක නම. එතකොට අපි යන ගමන නිවැරදිව යන්නේ කොහොමද කියලා දැනගන්න ඉන්නහන් මොනහරි පිළිවෙලකට තමන් ගත කරපු ජීවිතයක් තියෙනවා නම් එතන ඉඳලා මූල ආරම්භය ගන්න ඕන. මොකද කර්මයක් නැවත පටන් ගන්න වෙනෝනේ. මොකද දැන් ගල් පෙරලන කාලේ ලෝකය පෙරලලා තමන් ළඟට එන කාලේ. එතකොට මේව මොනවද කියලා දන්නේ නැති කාලේ නේ. එතකොට පිරිසක් දන්නව පිරිසක් දන්නේ නැහැ. එහෙනම් මේ හැසිරීම අපි හොඳට හසුරුවලා මේසුන්ට තමන් කරපු කර්මයෙන් තමන් පිටිපස්සේ එනකොට තමන්ට ගැලවිලා දුවන්න වෙන්නේ නැහැ. එහෙනම් භාගතුන් වහන්සේත් ඔක වරින් වර කොසල් රජුරංගෙන් අහනවා. අද මිනිස්සුන්ගේ YouTube වලත් බලන්න තියෙනවා. ඉතින් ප්‍රධාන මේ නාලිකාවල ඒක පෙන්නනවා. නමුත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි හැමතිස්සෙම කියනවා කෙනෙකුට මේ නිවැරදි සතිය ගත කරන්න ඉස්සෙල්ලාම උමනා කරන්නේ කුසල්. ඒ වගේම උමනා කරනවා සිත පිරිසුදු කරන්න. එත සිත පිරිසුදු කරන්න උමනා වෙන කාරණා බොහොම වෙනස්. ඉතින් අද මේ කාලේ තුරස් කෙනෙකුට සිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ බොහොම අමාරුයි. නමුත් ඉදිරියට ඒ වාතාවරණය හැදේ. ඒක හැදෙන්න වෙන දෙයක්. මොකද මේ ලෝකෙ දැන් පවත්වාගෙන යන්න බෑ. බැරි නිසා මේසුන්ට නොයෙකුත් ක්‍රමේ නීති දානවා. ඒ තියෙන අසරණකම. සතියකට එක ගානේ. ඔව්. ඒ තියෙන. ඔව්. එතකොට මේසු තීරණය කරගන්න ඕන
මොකක්ද මේ සිද්ධ වෙන්නේ මොකක් තුලද අපි ඉන්නේ මොකක්ද අපි කරන්න ඕන මොන දෙයකටද මූණ දෙන්න ඕන කියලා මේ මිනිස්සු ඉවසිරි සහගත වෙලා භාගතුන් වහන්සේට තමන්ගේ ජීවිතයත් කැප කරගෙන ළමයින්ටත් ඒ කටයුතු උගන්වන්න ඕන මොකද සියලු බුදුරු තමයි මේ ලෝකේ පරිහරණය කරන්නේ සත්‍යාගයේ වගකීම් දරන්නේ එහෙනම් ඒක භාගතුන් වහන්සේලා මනාව දරලා තියෙනවා ඒ ඇතුළු තුළු මේ කුණු ටිකක් වැටෙනකොට කරන්න දෙයක් නෑ අර සා දේවදත්තට ගලක් පෙරපුවාම තථාගතයන් වහන්සේට චූටි හානියක් වුණා වගේ මෙතන ලොකු හානියක් තථාගතයන් වහන්සේගේ ධර්මයට පිරිසක් එකතු වෙලා කරන්න හදනවා කරන්න හදනවා